සමාවෙන්න ඕනේ මේ ඉස්සෙල්ලා වීඩියෝ එක පොඩ්ඩක් නැවතුණා මොකද මේ මම මේ ඉන්න දිහාවෙ පොඩි සිග්නල් අවුලක් තියෙනවා ඒ නිසා කනෙක්ෂන් ස්ලෝ අනේ සමාවෙන්න හරි ඉතින් ඔන්න මං ආයෙමත් ආවා ඔගලන්ට පුළුවන් ධම්මිකෙන් තියෙන ප්‍රශ්නයක් ඕන එකක් අහන්න ඔගලන්ගේ අදහස් යෝජනා චෝදනා ඕනම දෙයක් අහන්න මෙතන චුට්ටක් ඩාක් මම එළියට ආපු නිසා කොහොම හරි ගමන් නැහැ දැන් ඔගලන්ට අවස්ථාව තියෙන ඕන ධම්මිකෙන් අහන්න තියෙන දෙයක් අහන්න ඒ වගේම මං හිතන ඕගොල්ලෝ මේ දවස්වල රටේ තියෙන තත්ත්වෙත් එක්ක ගොඩක් පරිස්සමෙන් හොඳට කාලා බීලා එනර්ජි පිට ගෙවල් වලට වෙලා සතුටින් ඇති කියලා සතුටින් නෙමෙයි එච්චරකල් ගෙවල් වල ඉද්දි එපා වෙනවනේ නේද අපිටත් එහෙම තමයි හැබැයි අපි අපිට පුළුවන් යුතුකම ඉටු කරලා ගෙවල් වලට එලා තනමල් විල කොල්ලෙක් බලාගෙන ඉමු හරි හලෝ 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 කොහොමද තනමල් විල මේ හායි හායි හලෝ හලෝ නැතුව ඔගලන්ගේ තියෙන ප්‍රශ්න ටික අහන්න ඉතින් මොකද අනිවාර්යෙන්ම කොහොමද තනමල් විල හොඳයි නයිස් ඇක්ටින් බොහොම ස්තුතියි ලහිරු මට දවස ගානේ කමෙන්ට්ස් එනවා ඔයාලගේ තනමල් විල කොල්ලෙක් බලන අපේ ප්‍රේක්ෂකෙන්ගේ ආදරණීය ප්‍රේක්ෂකෙන්ගේ බොහොම සතුටුයි ඇදිරිනීතිය තමයි හැබැයි වාරණම් යනවා පඩාගෙන හරි සමාවෙන්න එහෙම බාධා වෙනවට මට එළියට එන්න වුණා කනෙක්ෂන් ස්ලෝ නිසා බොහොම ස්තුතියි That's all නයියේ ආදරෙයි Thank you, thank you. හරි. ඔව් අනිවාර්යෙන්ම තනමල් විල කොල්ලෙක් වගේ ඩ්‍රාමාස් අනිවාර්යෙන්ම ඉදිරියටත් අපිටත් ඕනේ ඔයාලටත් ඕනේ. මීට කලිනුත් ඒ වගේ ඩ්‍රාමාස් කීපයක් අපි දන්න ඇවිල්ලා තියෙනවා. ඉතින් දිගටම එහෙම ප්‍රේක්ෂකාගාරයක් මෙහෙම හැදෙන එක ගැන ඇත්තටම අපිට ගොඩක් සතුටුයි. මම හොඳින් ඉන්නවා චුට්ටක් උපා වෙලා ඉන්නේ ඉතින් කසුන් කොමාරි ඉතින් ඉන්නවා දීප්තට ආදරෙයි අපි බලමු නේද ටෙලිග්‍රෑම් එකේ තව එපිසෝඩ්ස් ගොඩක් තියෙනවා ඉස්සරහට ඒ හින්දා බලලා ඔයාලම කියන්නකො තනමල් විල අමතක සබ්දයි ඒකට සමාවෙන්න අත්දැකීම කියන්නේ අපි ඔක්කොලන්ට මතක ඇති වැවේ නාපු ඒ සීන්ස් ඇත්තටම ඒක මේ හරිම ලස්සන අත්දැකීමක් අපේ සෙට් එකටම මතක ඇති අපි කලින් පාර ෂූට් එක කරද්දී හරි මම ඔක්කොට උත්තර දෙන්නම් මේ උඩට යනවා කියවකට හරි අමාරුයි මේ අපි කලින් පාර ෂූට් එක කරද්දී වැව හිඳිලා තිබ්බේ දෙවනි පාර ෂූට් එකට ගියාට පස්සේ වැස්සා වැව සම්පූර්ණයෙන් පිල තිබ්බ අර හිඳිලා තියෙන වෙලාවෙ ඉතින් සත්තු ඒකේ මැරිලා කුණු වෙලා හිටියේ ඊට පස්සේ ඊළඟ පාර පිරිලා තියෙන වෙලාවෙ තමයි අපි ඒ දර්ශන ටික ගත්තේ වැව වැහලා පිරිච්ච ගමන් කුණු හොඳටම ඒ කියන්නේ සත්තුන්ගේ චූටි පණුව කෑලි එහෙම පා වෙනවා ඉතින් ඔන්නෝම වාතාවරණයක් තියදී තමයි අපි ඒ වැවේ දර්ශනය කරේ හැබැයි අපි හරිම සතුටින් ඒක කළා ඒක අපිට ලොකු විනෝදයක් වුණා ෂෝක් අත්දැකීමක් ඒක ඕක තමයි අමතකම නොවන අත්දැකීම අනිත් ඒවත් ඉතින් එහෙම තමයි බොහොම ස්තුතියි අනේ නම් ටිකක් උඩට උඩ යනවා ටංගල බලා ගන්න බෑ Thank you බොහොම ස්තුතියි පතෝ එයි පතෝ කුරු නෑගලලු පතෝ ඉක්මන් දෙයි මට පස්සේ පතෝ එනවා හලෝ අනේ මන් දැන් දැක්ක ප්‍රශ්නයක් මට ඒක ඇත්තටම මිස් වුණා මට අමතකත් වුණා එකපාරට හරි මුලින්ම කියන්න ඕන ඔයාලා ප්‍රශ්න කීපයක් අහලා තියෙන මගෙන් කොහොමත් අහනවා ඩේලි එක එක ප්‍රශ්න අහලා යනවා හරි thank you
බොහොම ස්තුතියි දිලිනි ධම්මී විදිහට මූඩ හදාගත්ත එක හොඳ හරි මං එන්න හදපු එකට ඔතනින් එන්නම් රොෂාන් අයියා මේ වෙලාවේ බොහොම ආදරෙන් මතක් කරන්න ඕන රොෂාන් අයියා බලනවත් දන්නේ මේ වගේ චරිතයක් මට හම්බුනේ පළවෙනි වතාවට ඉතින් රොෂාන් අයියා තමයි තනිකරම සුසිත අයියා ගොඩක් ආදරෙන් මතක් කරන්න ඕනි එයා හරිම ලස්සනට මේ ස්ක්‍රිප්ට් එක ලියලා තියෙනවා ඉතින් රොෂාන් අයියාගේ ඩිරෙක්ෂන්ස්ම තමයි දම්මිව ඔයාලා ওই විදිහට ආදරෙන් වැළඳ ගන්න තැනටපත් කළේ බොහොම ස්තුතියි රොෂාන් අයියේ මේ වෙලාවේ බොහොම ආදරෙන් මතක් කරනවා පොඩි ඇක්ටින් කෝස් එකක් කළා වගේ ෂූට් එක කාලේ තුල්වන් තිසර අයියා කැමරා අධ්‍යක්ෂන් බොහොම ස්තුතියි අයියේ දක්වපු සහයෝගයට බොහොම ස්තුතියි හැමෝගෙම ආදරයට කමෙන්ට්ස් වලට ආපහු වසන්ත පූර්ණවංශ අයියා තමයි මේකේ මේකප් ආටිස්ට් තනමල් විලකොල්ලෙක් එක ඉතින් මේ මම පෙනෝනේ වගේ පෙනුව ඉතින් මේ පෙනුම සම්පූර්ණයෙන්ම වෙනස් කරලා ඔයාලගේ ඉස්සරහට ගෙනාවේ වසන්ත පූර්ණවංශ අයියා බොහොම ආදරෙන් මතක් කරන්න ඕනේ වසන්ත අයියාව ඒ වගේම සුදීර මල්ලිව අපේ අපි අඳින කොස්ටියුම්ස් ඒ පීරියඩ් එකට ගැලපෙන පරිදි නිර්මාණය කළේ සුදීර මල්ලි බොහොම ස්තුතියි සුදීර මල්ලි චමින් දොඩවලා අයියා පැතුම් මල්ලි ඩිරෙක්ටර් ඇසිස්ටන්ට් පැතුම් බොහොම ස්තුති හැමෝටම බොහොම ස්තුති අනමල් වෙලා කණ්ඩායමකකී ඒ ප්‍රශ්නේ මම එතනට ගියා හරි ධම්මිගේ දෙබස් ඕන තරම් ඉතින් ඔයාලා ටෙලිග්‍රෑම් එක බලද්දි බලන්න මෙහෙම කියන්න බෑ එතකොට වැඩක් නැහැ ආපිස්සක් පාපිස්සක් ගන්න නෑනේ තියෙන එක තියනවා අනේ ටෙලිග්‍රෑම් එකේ තියෙන මූඩ් එකටනේ ඔයගොල්ලෝ ආස ඉතින් ඒක බල්ලකුත් බුරනවා සමාවෙන්න ඒ මූඩ් එකටනේ ආස ඉතින් ඒක ඒ විදිහට රස විඳින්න තියෙනවා නම් මරු කියලා මට හිතෙනවා මේ වෙලාවේ මම ඇක්ට් කරලා පෙන්නනවාට ඇදී බොහොම ස්තුතියි බොහොම ස්තුතියි බොහොම ස්තුතියි අනිත් නිර්මාණ මං දායක වෙච්ච අනිත් නිර්මාණ නර්මනවා කියලා ගොඩක් කට්ටිය යවන්නේ කමෙන්ට්ස් බොහොම ස්තුතියි ෂූටින් අපි තනමල් විලාවටම තමයි ෂූට් කළේ බොනික්කො කීයේද කියලා හරව කොස්ටියුම් හැම පටලු ඔන්න සුදීර මල්ලි ඔයා බලනවත් දන්නේ ආදරෙන් මතක් කරනවා එහෙම තමයි ඔයාද දම්මි ෂුවර් නෑලු කැරක්ටර්ස් ඉතින් අපි රංගන ශිල්පිනියක් විදිහට විවිධාකාරයේ කැරක්ටර්ස් කරන්න ට්‍රයි කරන්න ඕන සහ පුළුවන්කම තියෙනට ඉතින් ඉතින් මේ මම දම්මි වෙච්ච එක ගැන ඉතින් පුදුම වෙන්න එපා දීප්ත මාරුවේ දාන්න දනුවයි මං හිතන්නේ ඔයා බලා ඉන්නවා බොනි කොමහල ප්‍රොෆිට් එක හොඳයිද කියලා අහනවා බොහොම ස්තුතියි ආනේ ඔව් දම්මි ගොඩක් හොඳයි උද ඔයාලා ඉස්සරහට අපි වෙන කැරක්ටර්ස් වල ඉන්න යාවේ එතකොට මේ තමයි ඇත්ත ජීවිතේ අපි ඉතින් බොහොම ස්තුතියි අනුරාධා බොහොම ස්තුතියි ඇයි දීප්තට ගෙදර වෙන්න දුන්නේ නැත්තේ ඔයාලා ඉතින් බලන්න ඇතින කතාව ඇයි කියලා නේද කතාව මුලින්දන් දිගටම බලාගෙන යද්දී තේරෙනවා ධම්මිගේ ඇතුලේ ඒ වැඩ කරන දීප්ත සම්බන්ධයෙන් වැඩ කරන හැඟීම මොන වගේ එකක්ද කියලා එතකොට ඒ හැඟීම මුල් කරගෙන තමයි ඒ වගේ ප්‍රතිචාර දීප්තට ලැබෙන්නේ වෙන වෙන සිද්ධිත් ආශ්‍රය කරගෙන ධම්මිට සෙට් වෙන්න පතෝල හරි ඔන්න ඒක කියන පතෝල අංජන අයියා එනවා මට පස්සේ එතකොට අංජන අයියාට කියන්න ෂූට් කරලා ඉවරයි අපි ෂූට් කරලා ඉවර වුණා ලබ් ගිය අවුරුද්දේ මැද මේ වෙද්දි වගේ අපි ෂූට් කරලා ඉවර වුණා Thank you අයියේ බලේ වැටුරද අනේ අත්‍තරම දීප්ත ඔයාට මතක ඇති දනු අයිය බලා ඉන්නවා නම් මේ ඇත්තටම අපි එක වන් ටේක් ගියේ ඉතින් ලොන් ඒ ෂොට් එකේ එහෙම එද්දි දැක්කේ නැහැ අර
ලයින්ස් කී කියේ ඒ ඇක්ට් එකේ ඉදී අතරම වලක් තියෙන බව තේරුනේ සහ දැක්කේ නැහැ. ඉතින් අර මම දීප්තගේ මූණ දිහා බලාගෙන ඉන්න වෙලාවෙ වැටුණා. ඉතින් වැටුණා. ඉතින් ඒක ඒ විදිහටම කන්ටිනියු කළා. ඉතින් කට්ුනෙත් නැහැ. ඊට පස්සේ වැඩේ ඉවර වෙලා මම දනුවයර මතක ඇති මම දනුවයයන් ඇහුවා අයියේ මම වලක වැටුණා. මොකද දැන් නැකට උනේ කියලා. ඊට පස්සේ දනුවය කිව්වා අවුලක් නැහැනේ මුකුත් කිව්වේ නැහැ. අවුලක් උනේ නැහැනේ අපි බලමු කියලා. ඉතින් මම දැක්ක එකට ගොඩක් කමෙන්ට්ස් ලැබිලා තියෙනවා මේ බොහොම ස්තුතියි. මමත් ඒ දර්ශනේ බැලුවා. ඉතින් සතුටුයි ඔයාලගේ කමෙන්ට්ස් වලට. පතෝලේ යනවා මට පස්සේ. බොහොම ස්තුතියි නයෝමි. අලිකේස් තිබ්බේ නැහැ නේද? තිබ්බේ නැහැ. එහෙම අපිට නම් එහෙම ලොකු ප්‍රශ්නයක් උනේ නැහැ ඒ තත්ත්වයේ ෂූට් කරද්දී. අරත් බිස්නස් එක හොඳයි. පව් ඉතින් නේද? අනේ තැන්ක් යූ ඉරිදුද? ඔව්නේ. හැමෝම මේ බෝනික් කොයි පාපිසිගෙනයි නේන්නේ අහන්නේ ප්‍රශ්න තමනරි අහන්නකො. විමුක්ති හලෝ එපිසෝඩ්ස් බොම් ස්තුති නිමේෂා. බලන්නකෝ දීප්තටයි දම්නිටයි මොකද අන්තිමට වෙන්නේ කියලා. මෙහෙම කියන එක හරි ඒක ඔයගලට කුතුහලයේ ඉතුරු කරන එක හොඳයි. අලුත් වැඩ කියන්නේ ඇත්තටම මම සමාවෙන්න වාහන යන සද්දබද්ද වලට අලුත් වැඩ. මම ඇත්තටම ටෙලි ඩ්‍රාමාස් තෝර බේරගෙන තමයි මමත් එකෙන් ටිකක් බලලා තමයි කරන්නේ. ඉතින් එහෙම හිතට දැනෙන වැඩක් ළඟදී තනමල්විල කොල්ලෙක් ෂූට් කළාට පස්සේ හම්බුනේ නැහැ මට. අලුතින් ඉතින් කළා චිත්‍රපට දෙකක් වගේ කළා. දෙකක් හෝ තුනක් වගේ කළා. ඉතින් ඒවා කවදා හරි ඉතින් එයි එළියට. එතකොට ඔයාලට බලන්න පුළුවන්. අනිවාර්යෙන්ම තනමල්ලිල මිනිස්සු ඒ ඇත්තටම හොඳ සපෝට් එකක් වුණා. ඒක මං හිතන්නේ ඔයාලා ඊයේ දනුවයියන් ඇහුවේ නැද්ද ඔය ප්‍රශ්නේ? දනුවයියට තමයි හොඳම උදාහරණේ තියෙන්නේ, මේ උත්තරේ තියෙන්නේ ඔකට. මොකද දනුවයිය තනමල්ලිල ෂූට් කරපු දවස් එකෙන් තනමල්ලිල විතරක් නෙමෙයි ෆ්‍රාන්ස් වල තනමල්විල ඇතුළු කොළඹ හැමතැනම දනුවයිය එක දිගටම ෂූටින් හිටියා. එයාට එක දවසක්වත් තිබ්බේ නැහැ ඔෆ් ඩේ එකක්. මේ ඉතින් අපිට වැඩි ඇත්තටම දනුවයියට අන්තිමට මේ තනමල්විල ගමේ ඒ ආදරණීය මිනිස්සු බොහොම ආදරෙන් සෙට් වෙලා තිබ්බ. අන්තිමට අපි සැරින් සැරේ ෂූට් එකට යද්දි දනුවයිය නිකන් ඒ ගමේ කෙනෙක් වගේ තමයි ජීවත් වුණේ. ඒ තරම් හොඳ සපෝට් එකක් හම්බුණා. බොහොම ස්තුතියි සුපුන්, බොහොම ස්තුතියි නිසංසලා, බොහොම ස්තුතියි කීර්ති, බොහොම ස්තුතියි තිලිනි. තනමල්විල නංගිද මල්ලිද දන්නේ නැහැ. කහපු තනමල්විල ෂූට් කරද්දි කොළඹිද්දි බලද්දි වෙනස කියන්නේ ඉතින් කොහොමත් ඒක වෙනසක් අපි හැමෝටම. මොකද ඒ ස්ක්‍රිප්ට් එක ඔයාලා දන්නවා පීරියඩ් එකක්, ඒ කියන්නේ 1996 වගේ කාලේ අය 90 ගණන් වල වෙච්ච කතාවක් නිසා මේ ඒක ඒ වෙනස කොහොමත් ඉතින් අපිට ෂූට් එක පුරාවටම දැනුණා. ඉතින් ආයේ වැඩේ ඉවර වෙද්දි ඉවරුණාට පස්සේ ටෙලිග්‍රෑම් එක නරඹද්දි ඉතින් අපිට ඒ දැනුණ වෙනස බොහොම සාර්ථක වෙනසට අපි සාර්ථකව මූණ දීලා කියලා අපිට මම හිතන්නේ අපි හැමෝටම තේරුණා ආපහු ටෙලිග්‍රෑම් එක බලද්දි. බොහොම ස්තුතියි සංජය. අනුරාධා හන ප්‍රශ්න සුලෝ දීප්තට ලං වෙනකොට කතාවේ හැටියට දුකයි. ඔයාලා දකින්න ඇති ඒ වගේ අවස්ථාවන් වලදී ධම්මිගේ රියක්ෂන්ස් එහෙම නෝට් කළා නම් දකින්න ඇති කොච්චර දුකෙන්ද ඉන්නේ කියන එක නොපෙන්නුවට නොකිව්වට. මොකද සුලෝ එයාගේ හොඳම යාළුවනේ. මං අපි හැමෝටම
හොඳම සම්මානේ වාලා ඒ කියන්නේ අපි නිර්මාණයක් කරන් කරනවා ඒ කරලා ඉවර වෙලා අපි බලාපොරොත්තු වෙන්නේ ඒක ප්‍රේක්ෂකයන්ව මොන විදිහට බාර ගන්නවද කියන එක ගැනනේ අපි හිතන්නේ ඉතින් තනමල්ලිල කොල්ලෙක් මේ වෙද්දි ඔයාලා බොහොම ආදරෙන් රස විඳිනවා මේ ක්වොරන්ටයින් පීරියඩ් එකේ හින්දා වෙන්නේ ඉතින් ගොඩාක් තව කට්ටිය අලුතින් බලන්න පටන් අරන් මැසේජස් එනවා ඉතින් අපි සාර්ථකයි කියලා හිතනවා ඒක ඇතුලේ ඉතින් ඔයාලා තමයි අපිට වටිනම සම්මානය අපිට උපය ගන්න පුළුවන් වෙච්ච බොහොම ස්තුතියි මේ වගේ කාලෙක මේ වගේ ටෙලි නාට්‍ය මෙහෙම ආදරෙන් බාරගත්තට කලන එහෙම තමයි හිතාගෙන ඉන්නේ නෑ කියලා තමයි හිතාගෙන ඉන්නේ බලමු ඉතින් අපි ඉස්සරහට තුෂාන් බොහොම ස්තුතියි දිගටම බලන්න තරංග ආදරේ හැමෝටම තරංග හැමෝටම ආදරේ බොහොම ස්තුතියි මේ ප්‍රතිචාර දරා ගන්න හරි අමාරුයි මේ දවස ගන්න එනවා දවස ගන්න මම අනිවාර්යෙන්ම රිප්ලයි එකක් දානවා මේ අවස්ථාව අනඳුනට මේ ගැන එහෙම කටයුතු කළාට බොහොම ස්තුතියි තනවල් ලීලා කණ්ඩායමට රොෂන් අයියා ඇතුළු මොකද අපිට ගොඩාක් මැසේජස් එනවා දවස ගන්න එතකොට අපි ඒවට රිප්ලයි දාන හැබැයි මේ විදිහට කතා කරන්න හම්බෙන එක ඇතුළේ අපිටත් ඇත්තටම ලොකු නොයිවිසෙල්ලක් මටත් තිබ්බා ඔයාලත් එක්ක කතා කරන්න මොකද ඔයාලා අපිට ආදරය කරනවා වගේම ඔයාලගේ ආදරය අපිට දැනෙන හින්දා අපිත් බොහොම ආසයි ඔයගලත් එක්ක කතා කරන්න. ධම්මි වගේ කෙල්ල හැබෑ ජීවිත ඉන්නවද? ඉරිඳු. ඉන්න පුළුවන් නේද? ඒක මට මෙහෙම ඉන්නවා නෑ කියන්න එහෙම වගේ උත්තරයක් දෙන්න බෑ. හැබැයි ඉන්නවා ඇති. ඒ ඉඳලා තමයි තනමාලිල කොල්ලෙක් ස්ක්‍රිප්ට් එකේ ධම්මි කියන කැරක්ටර් එකක් නිර්මාණය වුණේ. අනිවාර්යයෙන්ම එහෙම කැරක්ටර් කැරක්ටර්ස් ඉන්නවා ඇති. අනේ ඉතින් අවුරුද්ද කියලා මුකුත්ම නැහැ. සුබයි කියලා කියන්නත් බෑ. මේ තත්ත්වය තුළ ඉතින් හැමෝටම කියන්න තියෙන ආය ආය පරිස්සමෙන් ගෙවල් වලට වෙලා ඉන්න ඉතින් එළියට බැස්සත් ඒ අවශ්‍ය සෞඛ්‍ය මොනවද පිරිසිදු කිරීමේ කටයුතු කර ගැනීම කටයුතු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රියාපිළිවෙත් අනුගමනය කරලා බොහොම පරිස්සමෙන් ඉන්න කියලා තමයි එහෙම පරිස්සමෙන් හිටියොතින් තමයි මේ කික්මන්ට් ඉවර කරගත්තු තින් තමයි අපිට තනමල්විල කොල්ලෙක් වගේ නිර්මාණයකට ආපහු දායක වෙන්නත් පුළුවන් වෙන්නේ ඔයාලා වෙනුවෙන් ඉස්සරහට ඒව බලන්න ඔයාලත් ඉන්න ඕනේ එහෙනම් බොහොම ස්තුතියි හැපි නිව් ඉයර් කිව්වේ තින් ඒකයි මම මේ අවුරුද්ද තින් මේ විදිහට ගෙවිලා අපි ලබන අවුරුද්දේ හැපි නිව් එකක් ගමු බොහොම ස්තුතියි ධම්මි ඇතුළෙන් නපුරු චරිතයක් ද පැතුම් හලෝ 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 පැතුම් කියන්නේ අපේ තනමල්ලිල කොල්ලේ පැතුම් මේ මේ පැතුම් ඔකේ තියෙනවා මම කිව්වේ ඒක නායක බොහොම ස්තුති පැතුම් මම අපිට ලොකු සහයෝගයක් දුන්නා ටෙලි නාට්‍ය පුරාවටම ලස්සන හිනාවත් එක්ක පැතුම් ළඟදී වහ ජීවිතයටත් ඇතුළත් වුණා සුබ පැතුම් ग्रूप ऐतर ग्रूप बहुम स्तूति हेमदाम हरिम हरिम ऐक्टिव ग्रूप मेम ग्रूप अभिटत्त अभिट अलगे अदहसान पुलवा सह मे हरिम शो ग्रूप मत होने बल बोण बेगोल की मे किसीम अनावश्य විදිහෙ එහෙම කිසිම කමෙන්ට් එකක් වැටිලා තියෙනව මම නාද වෙනතුරු දැකලා නැහැ මේ බොහොම ස්තුතියි ඒ ගෞරවයට ඕ නේ ධම්මිලා ඉතින් කොයි කාලෙත් ඉන්නව මං කිව්වේ එකයි මට මෙහෙම ඉන්නවා නෑ කියන්න බෑ ඒක ඔයගොල්ලෝ දන්නවනේ දීප්තලත් ඇති ඉතින් ඕගලන්ට එන්න බැරි වුණාට දීප්ත වගේ ස්ක්‍රිප්ට් එක දැක්ක ගමන් මොකද හිතුනේ ස්ක්‍රිප්ට් එක දැක්ක ගමන් කියන්නේ මේක ඇත්තටම මට හදිස්සියේ ආපු අවස්ථාවක් ඒ කියන්නේ ෂූට් එකට දින කීපයක් තියලා තමයි හදිස්සියේ මට මේ අවස්ථාව හම්බුනේ මොකක්ම හරි ලක්කයකට මට කැරකිලා ආවා කියලා මම විශ්වාස කරන්නේ මොකද ඒ තරම් වෙනස් චරිතයක් හින්දා ඒක ස්ක්‍රිප්ට් එක දැකපු ගමන් නංගි හෝ මල්ලි අනේ සමා වෙන නම බලා ගන්න බැරි වුණා මේ මට හිතුණා මං
දම්මිට ගත්තේ මාව ඇයි ඒ කියන්නේ මේක ඇවිල්ලා ඉතාලම හිටීමෙන් යුතු හරිම අහිංසක හරිම ධෛර්යවන්ත සහ පෙනුම පවා ඉතාලම ගැමි චරිතයක් දුෂ්කර පළාතක ඉතාලම ගැමි චරිතයක් කට මං ඒ කියන්නේ මට මේ වගේ අවස්ථාවන් මීට කලින් මිස් වෙලා තියෙනවා මගේ මේ පෙනුම සහ ස්කින් ටෝන් එක හින්දා ඉතින් මට මේ වගේ දෙයකට කතා කළාම මට මාර විදිහට මේ බය හිතුණා ඇත්තටම ඊටපස්සේ ස්ක්‍රිප්ට් එක කියවද්දි මේක ඇත්තටම ලොකු අභියෝගයක් මොකද ඒ තරම් මේ සුසිතය ලියලා තිබ්බ ඩයලොග්ස් පවර්ෆුල් එතකොට ඒවා නිකන් කියලා දාන්න බෑ ඒකට හොඳ සෙන්ස් එකක් ඕන හොඳ ඒ කොටම වැඩි අපේ අවබෝධයට ගේ ඩිරෙක්ෂන්ස් මං ඒකයි කිව්වේ රොෂාන් අයියා තමයි අපි හැමෝම මගේ පැත්තෙන් ගත්තොත් දම්මිව ඔයාලා අද ඔය විදිහට ආදරය කරන තැනකට ගෙනාවේ ඉතින් ස්ක්‍රිප්ට් එක දාපු කමාව මං අරක හිතුනේ මට මේ වගේ චරිතයක් හම්බුණාද වගේ එකක් උපරිම සාධාරණී ඉටු කරන්න ට්‍රයි කළා බොහොම ස්තුතියි තමාරා තමාරා බොහොම ස්තුතියි ස්ටේජ් ඩ්‍රාමා ඉරිඳු ස්ටේජ් ඩ්‍රාමා ඇත්තටම මම මේ වෙද්දි 20කට ආසන්න ප්‍රමාණයකට දායක වෙලා තියෙනවා ස්ටේජ් ඩ්‍රාමා මම සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලාව උපාධිය තමයි විශේෂ උපාධිය තමයි හැදෑරුවේ 2017 මම උපාධිය ගත්තා රංගනය තමයි මගේ සබ්ජෙක්ට් එක විශේෂේශ්‍රය මේ ඉතින් ඒ කාලේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ තමයි මම වැඩිපුරම ස්ටේජ් ඩ්‍රාමාස් වලට යොමු වුණේ. ඒතකොට 20කට ආසන්න ප්‍රමාණයක් මම ප්‍රසිද්ධ වේදිකා නාට්‍ය රංග දායක වෙලා තියෙනවා. 2017 තමයි ඇත්තටම අන්තිමට ලෙන්ත් එකක් කළේ. රාජිත දිසානායක රාජිත දිසානායක සර්ගේ මට වෙඩි තියන්න නැද්ද කියන ප්ලේ එක. එතනින් පස්සේ දිගු නාට්‍යයකට සම්බන්ධ වෙන්නේ නැහැ මම. මගේ යම් යම් පෞද්ගලික හේතු නිසා. හැබැයි මේ ළඟදී එකකට हाँ කියලා කිව්වා ඒකේ රියර්සල්ස් පටන් ගන්න තියෙදි තමයි මේ ප්‍රශ්නේ ආවේ ඉතින් මේ ප්‍රශ්නේ ඉවරුනහම අපි ආපහු පටන් ගන්නවා අන්තිමට කරපු ෂෝට් ප්ලේ එක මේ පාර රාජ්‍ය නාට්‍යවලලේ සෙකන්ඩ් රවුන්ඩ් වෝල්ට් 478 කියන ෂෝට් ප්ලේ එක කළා ඒක අවසන් වටේට තේරුනේ නැහැ දැනට ස්ටේජ් ප්ලේ අර මං කියපු දිගු නාට්‍ය රියර්සල්ස් තමයි සුලෝටලු ආදරේ ලහිරුවන්නේ කමන්නේ එහෙම තමයි ඔයාලානේ ප්‍රේක්ෂක ඔයාලගේ ආදරේ ඕනෑම විදිහකට අපි බාර ගන්නවා බොහොම ස්තුතියි රුෂාන් ආදරේ රුයින්ද අපි ආසාවෙන් බලන ඔයාගේ රංගනේ බොහොම ස්තුති ප්‍රනීත් දිගටම බලන්න ඩිරෙක්ටර් ඒක රුෂාන් අයියන් තමයි අහන්න ඕන බොහොම ස්තුතියි අරුණ ඔව් අනිවාර්යෙන්ම මාර ලස්සන චරිත පපුවට වදින චරිත සුසිත අයියර තමයි ඒකට ගෞරවයෙන් හිමිවෙන්න ඕනේ වගේ චරිත නිර්මාණය කළාට ඒ චරිත ලිව්වට ඒ විදිහට සහ ඒවට පණ දුන්නට රොෂාන් අයියට ස්තුතිවන්ත වෙන්න ඕනේ තිසර අයියට ස්තුතිවන්ත වෙන්න ඕනේ ඇතුළු වසන්ත අයියා ඇතුළු සියලු දෙනාට නිසල් හරි ඕකේ එහෙමනම් බොහොම ස්තුති උදය බොහොම ස්තුති ප්‍රියංජි කවිෂ්ක බොහොම ස්තුති ත්‍රිලෝක ඔව් බොහොම ස්තුති ලහිරු බැලුවනම් ඒක සිද්දු කියන්න බෑ දැන් බොහොම ස්තුති හැමෝටම අපි මමත් ඔයාලට සුබ පතනවා හරි ඕකේ එහෙමනම් පතෝලයට අවස්ථාව දෙන්න ඕන අංජනయ్యා බලාගෙන ඉන්නවා ඊළඟ ලයිව් එකට ඒ නිසා මට යන්න වෙනවා ඒකයි නවත්තන්න වෙන්නේ දිගටම අපිට ආදරය කරන්න කියන්න බෑ දිගටම බලන්න දිගටම කමෙන්ට් කරන්න දිගටම මැසේජ් කරන්න මම පුළුවන් හැම වෙලාවකම මේවට රිප්ලයි කරනවා අනිවාර්යම මිස් කරන්න නැතු ඉතින් ඕගලගේ අදහස් යෝජනා චෝදනා හැම දෙයක්ම කියන්න හැම කමෙන්ට් එකක්ම අපිට අපේ ඉස්සරහා ගමනට වැදගත් බොහොම ස්තුතියි සමා වෙන්න ඔයගලගේ ප්‍රශ්නයකට මේ උත්තර දී ගන්න බැරි වුණා නම් මේ ටිග්මට යන හින්දා අමාරුයි එහෙමනම් හැමෝටම සුබ පතනවා
හොඳින් වැඩ කටයුතු කරගෙන පරිස්සමෙන් ගෙවල් වලට වෙලා ඉන්න දිගටම තනමල් විල කොල්ලෙක් බලන්න හැමදාම මේ වගේ ටෙලිඩ්‍රාමාස් වලට ආදරය කරලා ඒ ප්‍රේක්ෂක ආදරය දෙන්න එතකොට හොඳ ගුණාත්මක නිර්මාණ ඉස්සරහට බිහි වෙයි අපිටත් ඒක ශක්තියක් බොහොම ස්තුතියි ජය වේවා බොහොම ස්තුතියි ඔව් කලින් මම ප්‍රොෆයිල් එක වැරදිලා ආවා හරි එහෙමනම් හැමෝටම ජය වේවා සුබ රාත්‍රියක් අංජනයන් යනවා පතෝලයා ඔබලන්ට බලන්න පුළුවන් ඊළඟට